සමිනාසර් මේ දැන් ගොඩක් වෙන දෙයක් තමයි දැන් මේ දැන් අපි මේ ලෞකික ජීවිතවල ඉන්නකොට දැන් අපි යම් යම් ඉලක්ක හදාගෙන ආ මෙතනට ගිහිල්ලා මෙතන ඉඳලා වැඩේ පටන් ගන්නවා. ඒ මෙතනලා මේක අවසන් කරලා වැඩේ පටන් ගන්නවා කියලා හිතනවා. එහෙම හිතාගන්න දෙන්නේ නැහැ නිකන් මැරිලා යියොත්. ඔව් ඒක තමයි. ඒකෙන් ගොතරයක් වෙන්නේ දැන් අම්මලා තාත්තලා හිතනවා දරුවන්ගේ වැඩ කටයුතු අවසන් කරලා වුණන් පස්සේ අපිට දැන් නිදහසක් එනවා. එතනින් පස්සේ ඉතින් පාරක්ලිය ඉතින් එදියේ නේ හිතාගෙන ඉන්නවා කියලා හිතාගෙන ඉන්නවා එහෙම හිතාගෙන ඉන්නවා හිතාගෙන ඉන්නා මොකද මේ ඒ වෙලාව ඒක තියෙනවා ඊළඟට මොකුත් නැහැ කියලා හිතාගෙන ඉන්නේ කියන්නේ දැන් මුම්මාව හිර කරාට ඒ මොහොතෙන් පස්සේ මුම්මාව නිදහස් කරයි වගේ නෑ ටග් ගාලා මාසයක් දෙකක් අවුරුද්දක් යන්න කලින් ඩිලිවර් කරනවා තව එකෙක් කම එකක් බලපන් ඒ මම කියන්නේ ඒ එන වෙලාවට රෙඩි පිට ඉන්න දැන් මාව මරන්න යනකොට මම ඒක ඕකේ කරන්න ඕනනම් බේරපන් ඕ ඕනනම් තියපන් නැත්තම් දැන් දැන් මං ඉන්නේ මටෝණියට නෙමෙයි උටෝණියට තේරුණා දැන් උටෝණියට තමයි ඔහෙලත් මං ගාවට වෙලා තියෙන්නේ මටෝණියට මම එන්න කිව්වද මුකුත් කරන්නේ මේ මෙතන ගේට්ටු ගාඩනකම් මං දන්නවද නේ තේරුණා ඒ ඒවා වෙන්නේ උටෝණියට ඒ නිසා මම කියන්නේ එතෙන්ද ඔබ ඒක මේ හැම මොහොතකම සබාධම බාර ගන්න කියන එක ඇක්සෙප්ට් කරන්න ප්‍රශ්න කරන්න එපා සබාධම දෙන පනිෂ්මන්ට් තියෙනවා පනිෂ්මන්ට් ආ ඕකේ කියලා ඒක ලස්සන්ට ඒක කරන්න දැන් දරුවෙක් ඇඟේ ඉල්ලනවනම් ඒක ලස්සන්ට කරන්න මං කියන්නේ ඒක කරනකොට ඒක දුව මං ගැන නැත්තම් පුතා මං ගැන මෙහෙම හිතයි නැත්තම් මේ දරුවා මන් දිහා මෙහෙම බල. ඒ වගේ අර අරහෙන් මෙහෙට මොකුත් අපේක්ෂා නොකර කර. අත් ඇරලා කර. අත් ඇරලා සියල්ල කරන්න කියලා මම. දැන් අපේ ඇග්‍රීමන්ට් එකක් තියෙනවා මං ඔයාලට කරුණු කීවයි කියලා ඔයාලා මට මෙහෙම පේමන්ට් එකක් නැත්තම් මෙහෙම මොනවා හරි එහෙම එකක් තියෙනවා. මොකුත් නැහැ. තේරෙනවා. ඒ වගේ සමස්තේම තියෙන සමස්තේම ඒ වගේ වෙන්නේ. ඒ කියන්නේ නිදහසේ ඒ සියල් කරන්න ඉතින් ඉච්චරයි. විභාගයට පාඩම් කරනවා පාසලත් එකයි නැත්තත් එකයි. ඔව් දැන් මම විභාගේ ලීවෙ කැම්පස් යන්නවත් මන් දන්නව බෑ කියලා මම ඒ කියන්නේ ඇත්තටම මට බෑ මම හිතුවේ නෑ ඔක පාසත් වෙයි කියලා. හැබැයි පාස් වෙලාදී. හරිද? වෙලාවට කරනවා හේතුව ඔබට කැම්පස් යන්න බැයි නම් ඒ අතරක් ගත්තත් බෑම තමයි. ඔබට කැම්පස් යන්න ඕන නම් ඒ අතරක් ගත්තත් යන්න පුළුවන්. යන්න තියෙනවා. ඔබ හිතන් ඉන්නවා අර අකුරු ඒවට තියෙනකොට ඒව කුසල් අකුරු සීවට තියෙනකොට අකුසල් කියලා. අකුසලයේම කුසලයක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ කැම්පස් ගියා නම් ගිහිල්ලා හෙන මවුලක වැඩිනවා මේ කේස් එක වෙච්ච හින්දා වෙන ධර්ම මාර්ගය නැත. මුළු ආත්මෙම කොට ගිහිල්ලා ඒකයි මම කියන්නේ ඔබ තීන්දු කරන්න යන්න එපා මේ වෙන එක මෙහෙමයි මේකයි රිසල්ට් එක මේකයි කියලා. එහෙම කියන්න බෑ. බාන්සිකෝ වගේ හැරි හැරි යනවා. අපි අතෑරලා හිටියට පස්සේ යන දිහයට හැරවි හැරවි අදාළම තැනට මූදට යනකම්ම යනවා. අපි හිර වෙවි යන්න ගියොත් එහෙම අපි කොහේ හරි හිර වෙනවා. මහා රොඩු ගොඩක් ඒක මත පැටවෙනවා. එතනම කාලය ගොම්. කයිද? හැම වෙලාවෙම කියන්නේ සබදාම් බාර ගන්න. ඒ කියන්නේ කට කැඩෙනකම් කිය. සබදාම් බාර ගන්න. සබදාම් බාර ගන්න. සමහරවිට සනීප කරන්න බැරි ලෙඩක් අකුසලයට හැදෙනවා කිව්වට අකුසලයට ඒක හැදින හින්දා යාට ධර්ම මාර්ගය ඒක හැදෙන්න ඕනි නිසා හැදෙන්නේ කුසල අකුසල කියලා තියෙනව නේද බුදුහාමුදුරු ධර්ම දේශනාවලදීත් ඔය ලෙඩ දුක් හදුනාම පෙර මෙන්න මේ අකුසලේ නිසා මේම වෙන්නේ කියලා ඉතින් ඒවා අහනකම් කියන මගිනුත් ඇව්වොත් මාත් කියන මොනාරි ඒක මානසිකත්වයන් තියෙන ඇවිල්ලා ආන එක එක ප්‍රශ්න තියෙනවා
එයාලට එක එක උත්තර දෙන්න උන්ගේ හිතා දෙන්න කියලා නම හරි අනිකේ දේ ඒ උපක්‍රම උපක්‍රම සහ ප්‍රයෝග ඔද ඔය ඔය කියන හැම එකේම දැන් ඔය කීවයි කියවන්නේ ඒකේ අන්තිම ටික කියවල බලන්න කෙලින්ම නිවනට පාර අන්තිම චුට්ට තියෙන සූත්‍රයේ මුල ඉඳන් පිටු ගානක් යනකම් මොකුත් නැහැ නිකන් සිදුවීමක් හැබැයි අන්තිම චුට්ට තියෙනවා මේ නිවන මොකද බුදුහාමුදුරුවෝ කියපු හැම දේශනාවකම මිනිස්සු සතුට වෙනේවා තියෙනවා හැබැයි කොහෙන් හරි මැසේජ් එකක් දීලා තියෙන මිනිස්සු අන්තිම චුට්ටේ ෆැක්ට් එක ගන්න නැතුව අර ටිකෙන් ජොලි කර කර समाज सम्मति लोकमे हरीवर दिखे लेकिन दर अम्मला भयवेन अभी मुंट हरीवर दिवगा ඒ කියන්නේ එයාලව සීරියස් ගන්න එපා එයාලා හරියට කියන විදිහට ඉන්න මං කියන්නේ මේ ලෝකේ රියැලිටි එකක් තියෙනවා ඒක තමයි හරි වැරදි කියන එකක් නැහැ හොඳ නරක කියලා එකක් නැහැ තේරුණාද ඒ නැහැයි කියලා අපි අනවබෝධයෙන් ගත්තොත් ඒක එන විකාරයක් වෙනවා නැතිවග අවබෝධයෙන්ම දකින්න ඕනේ ඇත්තනේ මේක ඉතින් එහෙම මෙලෝදයක් නැහැ ඉන්නේ ඔක්කොම සමාජ සම්මත තියෙන හොඳ නරක කියන එක සමාජ සම්මත अरे अरे मैं इतर की उपमा वर्ती देश अफगा गोत्र ये गोत्र वेलकम कराने तमंगे गिदर टाप हम नंबू नाम आप अतट दिन मुन हर ये कराने उदर खार केल पाल मून गिदर के वेलकम करा දැන් මොකද ඔක දැන් අපිට ඉන්නේ දැන් මේක අපි කරොත් මොකද වෙන්නේ ආයේ ඔය ජීවිතේට gederenne හැබැයි ඒක එයාලට නොකරොත් ආයේ gederenne එන්න තේරෙනවද කියන්නේ දැන් මේක හොඳ නරක කෝ එක ඔය දෙකේ හොඳ කෝ හොඳ උකද්ද නරක කියන්න බෑ මුස්ලිම් ආගමේ මොකද්ද දෙවියන්ගේ නාමයෙන් හරක් මරණ එක හොඳයි අපි හරක් මරණ එක ප්‍රාණඝාතී මොකද කරන්නේ එනිසා ඒක දැනගෙන ජීවත් වෙන්න මේ එක සාපේක්ෂව අනික එකක් පදණම් කරගෙන අනික බලනවා අනික පදණම් කර මේක බලනවා මිස දෙපැත්ත ඉඳගෙන දෙපැත්ත දෙන්න මැනමැන ඉන්නවා මිස මෙතන කොහෙවත් නිවැරදි දැනක් කියලා එකක් නැහැ නිර්ණායකයක් නැහැ ස්වාමීන් වහන්සේ නේද හරිවැරදි එකයි කියන්නේ හරිවැරදි කියලා දෙයක් මේ ලෝකේ ඒවට හම්බෙන්නේ නැහැ ඒක කාලයට සාපේක්ෂයි විටක හරි විටක වැරදි දැන් මම ඒ ලෙවල් අර විදියට ෆේල් වෙච්ච එක වැරදි. හැබැයි වැරදි නේ. නෑ හරි. නෑ හරි. හරි. එක දිහේ යන්න ඕන. දැන් අනික ස්වාමීන් වහන්සේ දැන් මේ තවත් කරන උපවාසයෙන් දැනගන්න දැන් ඔය මම තවත් තර්දේශනාක සොන් දුන්නා මේ දැන් අතම දෙමපියෝ ළමයිට දැනුම් තේරුම් එන්න පටන් ගත්ත මොහොතේ ඉඳලාම කරන්නේ මේ ළමයව අතරපාය මගට යොමු කරන යෝනිසෝ මිනිස් මාර්ගය තමයි ප්‍රගුණ කරලා දෙන්නේ කියලා. වාසිය කරන කියන්නේ. ඒක හැබෑවටම යෝනිසෝ මිනිස් කාර්යය නම් ඉතින් අතරපායට යොමු වීම නැහැ. එයා අවබෝධ කරගත්ත යෝනිසෝ මිනිස් කාර්යය අවුලක් ඇති. ඒක අයෝනිසෝ මිනිස් කාර්යය. මම ඒකත් අයෝනිසෝ මිනිස් කාර්යය කියලා කිව්වා. ඔව්. එහෙමනම් හරි. කොහොමත් අයෝනිසෝ මිනිස් කාර්යයෙන් කියලා කියන්නේ නුවණින් දැකීම නෙමෙයි. ඒ අර තියනවනේ අපි එකක් සමාජයේ හැදිච්ච දැක්ම ඒකට තල්ලු කරලා ඒ විදිහට ඵලයන් කියන්නේ. දැන් අපි අර සමහරලාවට දැන් අපි තිබු කුඩුකාරයේ ගෙදරකට හොරෙක් විදිහට පැන්නාම. ඒ කුඩුකාරයා ඉතාම හොඳ සතියෙන් ඉන්නේ. සමහරවිට තිසේ හැලම පිළි සතියකින් මේ මොහොතේ ඉන්නේ. බැයි අයෝනිසෝ මනසිකාරයගේ තවසින් මේ මොහොතේ ක්‍රියාත්මක වෙන්නේ සතිය උපරිමයි. මේක හොඳ පැත්තට නෙවෙයි නරක පැත්තට. ආ සමිනාස දැන් පොඩි වයස ළමයිට අපි අධ්‍යාපනයේ දෙන ගම මේ මාර්ගයට යොමු කරනකොට ඔයාලා යොමු කරන්නේ නැහැ නෑ ඔයාලා අම්මා තාත්තා ඔයාලා යොමු කරේ මේ මාර්ගෙට නෑ එහෙම නෑ ඔයාලා ප්ලෑන් ගහන්න එපා උන්ට ජීවිතේ හොඳට ජීවත් වෙන්න ඉගන්නන්න ලස්සනට ඉන්න දෙන්න හොඳට කන්න බොන්න නිදහසේ ඉන්න දෙන්න ජීවිතේ විඳින්න දෙන්න ඈ ඒ අතර මේක ඇහෙන්න දෙන්න
අස්සවන්න ප්‍රෙෂර් කරන්න එපා. එහුණට කමන්නේ. ඉතින් අපි සින්දුව අහනවයි කියලා නෑ සින්දුව ප්ලේ වෙනවා අපිත් ඉන්නවයි. එතකොට දන්නේ නැතුව අපේ ලිමිට් එකට අපේ ඕනි ටික ඇහෙනවා. ඕනි ටික අස්සවන්න කියලා ගන්න. මොකද ඒ ඕනි ටික අස්සවන්නේ ඔයාට ඕනි ටික. ඒක තමයි ටික තමන් ඒ මොහොතේ හිතක් ගියොත් මේ හස් වෙන නිසා නේද? අනික අපි කොච්චර මේක ඇස්සෙව්වත් නැතත් මේක කරන්නේ සබදාම. බන කිව්වත් බන අගන්නේ මගනේ සබදාම කියන එක නේ මේක මතක් පිටිලා තියෙනවා. මොකද මේක කලින් සෑහෙනවා බන ඇහුවනේ. හා ඒක ඇහෙන්න. මේ අනිත් පැත්තේ පෙරලිච්ච ගහන්න පටන් ගත්තා මේක. ඒක තමයි. ඒකත් මේ කාලේ ඇහෙන්න ගත්තේ ඒ කාලේ ඇහුණට ඔයාට ඕක අනිත් පැත්තේ පෙරලෙන්නේ. ජීවිතේ කන පිට පෙරළුණාට පස්සේ තමයි මේක මැච් වෙන්නේ. කියන්නේ ජීවිතේ ෂෝක් කියන එක මේකේ එන එන්ජෝය එකක් මයි තියෙන්නේ. මේකේ කියන්නේ අර ඒ වගේ අර තියෙනවනේ මේකේ අපි දකින දැක්මක් තියෙනවා. ඒක ඒක ගියන්න ඕන. ගිහිල්ලා පොඩි විඳවීමකට ලක් වෙන්න ඕනේ. මේ මොන මගුලක්ද මේක කියලා දෙතුන් පාරක් හරි හිතලා තියෙනවා. ඒ එපා වීම කියන්නේ තියෙනවා. ඒක තියෙන චරිතයකට විතරයි මේ වචන ඇහෙනකොට ඒක ඇප්ලයි වෙන්න ගන්නේ. නැත්තම් ඔව් අනිවාර්යෙන් ආදීන වැඩ ලක් වෙන්න ඕනේ. හොඳයි කියලා ආශ්‍රාදයි කියලා හිතලා තියෙන දේවල්. ඒ නිසා අපි කවුරු අවබෝධයටපත් කරන්න ගියත් ඒක වෙන වෙලාවටයි වෙන්නේ. අපිට ඉතින් අහන අයට මොනවා හරි කියන්න පුළුවන්. හැබැයි අපි කවදාවත් හිතන්නේ නැහැ මුන්ට මේක තේරුණා. මේක ඇප්ලයි වෙයි. මම කියන එක ඔයාලට යන්නේ නැති වෙන්න ඕන. මට ඇහෙන එක නෙමෙයි අනිත් කෙනෙක්ට ඇහෙන්න. හැමෝම අහන්නේ තම තමුන්ගේ අත්දැකීම්. ස්වාමිනාංශේ බණ කියලා නැහැ අපි බණ අහගෙන විතරයි කියන්නේ. අනේ. ඔයාලම ඇවිල්ලා ඔයාලම බණ කියවගෙන ඔයාලම බණ අහගෙන අපි ඕන මොඩල් එකේ අපි ඕන ටික අරගෙන තියෙන්නේ. ආ. අපේ ෆ්‍රේම් එක ඇතුලේම අරන් තියෙන්නේ. ආ. ඒක අවුල් වෙනකොට ඊට වඩා නිදා ගන්න එක හොඳයි කියලා හොඳට නිින්දත් මගේ ටිකක් නැහැ. මං ඔය ඔයාලා අහනකම් මට අද හොඳයි කිසි කම්මැලි කරන්නේ කයියක ගහ ඉන්න. අපිට ලොකු ටාගට් එකක් තිබුණා ස්වාමිනා. ඔය හිතුවේ අනුරාධපුරේ යන්න ඕනි කියලා. ඒක තැනක පොලිසියෙන් ඇල්ලුවා. නෑ ආසාවක් තිබුණා. නෑ නෑ. ස්වාමිනාසික ස්වාමිනාසික බලන්න හරි. ඒක නෙමෙයි අපි වෙන වෙන මේකක් තිබුණේ නෑ. මේකක් තිබුණේ නෑ. අපි ඇල්ලුවොත් පොලිසිය යනවා කියලා හිතගෙන තමයි ආවේ. නෑ දැන් මේ වාහන වල ආවට අල්ලන්නේ නෑ. ඔන්නේ දැක්ක දෙන්නේ නැහැ යා. ඇත්තටම ඉස්සර අපි බණ කියලා කිව්වේ නැහැ. ස්වාමීන් වහන්සේ කෙනෙක් බණ කියනවා. අපි ඔක නිදිතිරා වෙටි වෙටි අහනවා. කාටවත් තේරිලත් නැහැ. හාමුදුරුවෝ කියපේක නැහැ. ඉතින් සාදු කියලා එනවා. මේ දැක්ක. එහෙම සංවාදයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. දැන් හාමුදුරුවෝ බණ කියීමට කවුරු ප්‍රශ්නයක් උත්තරම උඹලා මොකද කොමික් ප්‍රශ්න. ජීවිතේට එකතු වෙන දෙයක් නෙවෙයි. ඉතින් අර මේ මොහොතට ඒකට සමාන වුණා සම්ප්‍රදායයක් සම්ප්‍රදායක් චාරිත්‍රයක් ඒ තමයි සංස්කෘතික දේවල් විතරයි නේ ස්වාමීන් වහන්සේ මේ සංස්කෘතියම සත්‍ය වශයෙන්ම අපි හදාගත්ත මොඩල් ගොඩක් විතරයි මොඩල් එකක් මේ වචන ඔක්කොම හරි ඉස්සර ඇත්තට ස්වාමීන් වහන්සේ අර මේ මම යට කියන්නේ ඉස්සර බණ දැන් අර ඉස්සර අපි වචන අල්ලගෙන ඉන්නවනේ දැන් ඉස්සෙල්ලා එතන සෝවන් වින්ඩෝ උනේ දැන් ඉස්සෙල්ලාම කියලා සෝවන් වෙන බණ තියනනේ මාත්‍රකා ඕ ඒ වගේ අහනවා මටත් එක එක්කෙනා කියන කමෙන්ට් දානකොට මම දන්න සාමිනාංශ ආරක ගැන ලස්සනට කිව්වා අනේ සාමිනාංශ ත්‍රිලක්ෂණය ගැනත් මොනවා හරි කියන්නකො කියලා එහෙම කමෙන්ට් දාලා තිනවා මම ඔවා හිත හිත කියපුවා නේ රෙකෝඩ් වුණා මොකක් හරි කියන්නේ කාට හරි කියවෙන්න ඕන එකක් කියවුණා ඒක YouTube දාන ඒක අහපු මිනිස්සයා හිතනවා ආ චතුරාර්ය සත්‍ය නම් හරි ත්‍රිලක්ෂණය කොහොමද දන්නේ ඉස්සරින් මොඩල් නේ හානි අපි දැනටත් ඒක තමයි හොයන්නේ එකනගේ ලෙවල් එක නෝනේ ඒගොල්ලෝ ඒක රීච් කරන්නේ රබුවන්ති කිව්වාගේ කොතනක හරි යට තේරෙනවානේ ඔය ඔය යනවා තේරුණාට පස්සේ තේරෙනවා මේ ඔක්කොම මෙන්ටල් ක්‍රියේෂන් එකන්නේ තියෙන්නේ කිය. එතනින් ඔබෙයි මුකුත්ම නැහනේ කියන්නේ. එතනින් එහාට මනුස්සයාට හෙවිල්ල කියන එක ඔටෝම නතර වෙනවා. මොන විකාරයක්ද මෙච්චර කල් කරලා තියෙන මගුල. ඒ වගේ ඇත්තම අර එන්න සම්නසි පැද්දි කරන වගේ අවසර අර මායා මේ සිදුවෙන මායාව 100%
ප්‍රත්‍යක්ෂ වෙච්ච තැන ආයි තව එතන රැවටෙන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ප්‍රත්‍යක්ෂයෙන් කතන්දර ඉවර වෙනවා. ඉවර වෙනවා. ඒක අය ගොඩක් අය උත්සාහ කළ කරන්න දෙන්නේ නැහැ ඔසර් නේද? මම ප්‍රශ්න අහනකම් මට උත්තර හම්බෙනවා මට උත්තර හම්බෙනකම් මට ප්‍රශ්න හැදෙනවා ඉවරයක් නැහැ අනික ස්වාමීන් වහන්සේ දැන් අර අභ්‍යන්තර බාහිර කියලා දැන් මිනිසුන්ට හරියම මේ මේක අභ්‍යන්තරයි බාහිරයි දෙකක් මේක මහ ලොකු පටලැවිල්ලක් ඇතිලා තියෙනවා ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ මේ මම මේ කය සහ මේ හිත කියන දෙක දාගෙන පටලවල මං කියන්නේ හිතකින් තොර කයක්වත් කයකින් තොර හිතක්වත් නැහැ කවදාවත් ඔක බෙදන්න කියලා මොකද හොයන්නද කයම තමයි හිත හිතම තමයි කය ඒ වගේ හැබැයි ඒකෙන් කවදාවත් මේ දෙක එකක් කියලා ගන්න බෑ දෙක එකට ඈඳලා ගන්න අවශ්‍ය නැහැ හරිද මම කියන්නේ කයින් තොර හිතක් කියනකොට හිතන්නකො ඇහ කන නාසය දිව කය මේ ටික තියෙන කන්නේ ද අපිට රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ එන්නේ ඒ පහ නේද ධර්ම හැටියට ක්‍රියේෂන් එකක් හැදෙන්නේ සිතුවිලි හැටියට හැදෙන්නේ එතකොට ඒ පහ නැත්තම් සිතක් තියනවා ඒ පහ තිබ්බත් සිත නැත්තම් මමෙක් ඉන්නවා තේරෙනවද මේක දෙකට කඩන්න පුළුවන්ද ඒක දෙකට කඩන්න යනකම් හැටි වැටෙනවා ආයෙත් දෙන්නට එකට බුදිය ගන්න එනවා කි ආයෙත් උදේට නැගිටල නැ කොහොම හරි මේක වෙන් කළා දකින්නයි කියලා යනවා හවස වෙනකොට ආයෙත් දෙන්න හිතේතු බුදිය අඩපතල් ලේ ධාතුව කියනකොට ඔයාට සිතුවිල්ල නේද හැදේ ඒ නිසා ඔය කතන්දර ලෝකෙන් අයින් වෙන්න මේ ෆීල් වෙන එකත් එක්ක ඉන්න. කියන්නේ මුලින් හිතට සිතුවිලි එනවා ටික ටික වැඩිපුර දැනෙනවා හේතුව වැඩ අඩු වෙනකොට සිත වැඩ කරන්න ගන්නවා. ඒකත් එක්ක ඉන්න එයා කියන ඒවා කරන්න නැතු ප්‍රතිචාර දක්වන්න නැතු එයත් එක්ක ඉන්න. කියන්නේ ඌ උඩ පයින්කොට වෙන්න නේද උඩ. ඌ hina වෙනකොට hina වෙනවා නේ. ඒ වගේ එහෙම යත් එක ඉන්නේ එයා කියනවා අනවශ්‍ය වෙලාවක දැන් මේ බිස්කට් එකක් කමුනේ එතකොට තමුන් දැනගන්න ඕනි බත් කෑවි කීයටද දැන් බිස්කට් ඕනිද කියලා ඊපස්සේ ඒක කියා කරන්නේ නැතු වෙන්නේ ආ බිස්කට් කන්නේ නැහැ නේ අනේ කමුකෝ ආයෙ සද්ද නැතුයි ඒ වගේ හරි බලන හිත පරාද වෙනවද කොහොමද දිනනවා දැන් පාඩම් කරන අයද කියන ටීවී බලමු අනේ එතකොට සද්ද නැතුයි ඉන්නේ ආ ටීවී බලන්නේ නැහැ නේද? එතකොට ආයෙ තල්ලු කර. ඕක කියා නොකර හිටියොත් සතියක්. ආයෙ මූ කියන්නේ නැහැ ටීවී බලමු කියලා. මොකද මුඩි ටීවී කියන සබ්ජෙක්ට් එක හිතේ නැහැ. තේරෙනවද? ඒ වගේ මේ මාර්ගයේ තියෙන්නේ සිහියෙන් යන්න ඕනේ. සිහියෙන් යනකොට වෙන්න තියෙන දේවල් ඔක්කොම ඔටෝ වෙනවා. සිහියෙන් කරන්න දෙයක් නැහැ. කර කර හිටපුව නවත්තන්න. නවත්තන්න දෙයක්වත් නැහැ. නතර වෙනවා වෙන දිහා ලස්සනට බලන් ඉන්න එච්චරයි තියෙන්නේ ආමුදුරේ මේ කම්බුනේ අනුරාධපුර යමුනේ කියන්නේ වෙන දිහා ලස්සනට බලන්න මේ කතන්දරේ අවබෝධ වුණා නම් ඔය අතර දැන් මම මේ කියන ටික gederi ඉඳන් ඔය ආමුදුරු කෙනෙක් අනුරාධපුරයෙන් බලන් යමුනේද කියන ඒ සිතුවිලි ටික එන අවදියේම දැම්මන් කියලා තේරිච්ච ටික තියෙන්නේ ඒක ඒ මොහොතේ තේරුණා නම් ඔයාට මේක ක්‍රියේට් වෙන්න එන්නේ සල්නසෙ. ඒ නිසා ඒ ටික අහගන්න තමයි දැන් මේ අය. ඒක හරි. ඉතින් මම කියන්නේ ඒ වගේ අර ඒ වෙන හැම එකක්වත් බාර ගන්න. ඒක පොරි වෙන්න දෙයක් නෑ. ඒක තමයි වෙන්නේ. වෙච්ච දේ තමයි වෙන්න දෙවිච්ච දේ. සමිනාස් දැන් මේ අපේ සිත සමහර ලාවට
හොඳදී නරකදී මේ සෑම පැත්තටම යොමු වෙනෝනේ මේ පරණ අපේ තියෙන මේ මේ ගතිය මේ තියෙන ගතිය anu හොඳ පැත්තට පැරිනවා නරක පැත්තට සම්මුතිය හොඳ පැත්තකට කියන එකට පැරිනවා නරක පැත්තකට කියන එකට පැරිනවා ඇත්තරම නමුත් මේ හොඳයි සහ නරකයි වලට නිර්ණායකයන් කියලා දෙයක්වත් නැහැ ස්වාමීනි අද ඒක සම්මුතියනේ ඒක සම්මුතියනේ එතකොට එහෙමනම් හොඳයි නරකයි කියලා දෙයක් ඇත්ත වශයෙන්ම ඇත්තෙත් නේද අපි එහෙමනම් මේ හොඳ පැත්තට පෙරලා මේ පැත්තට පෙරුණා කියන එකට අපි ඇයිලත් ගැටල වැඩ නැහැ නමුත් අර සංස්කෘතියේම අපි බලනවා මේ සංස්කෘතියේ ග්‍රාමවාද සමාජයේ ඉන්නකොට පොඩක් හරි දේව එහෙම නැත්නම් ඔයාට ලැබෙන ප්‍රොෆිට් එක නැති වෙනවා ඔයාට ලැබෙන කීර්තිය ඔයාට ලැබෙන මොකක් හරි එකක් තියෙන එක නැති වෙනවා ඒ නිසා ඒකේ ඉන්නකොට එහෙම ඉන්න ඒක ඇත්තටම අපි අපි ඒක කරන ව්‍යාජ රංගපෑමක් නේද ස්වාමීන් වහන්සේ දැනගෙන රංගපාන දැනගෙන රංගපානවන්නේ ඒක කරන්නේ දේශනාවක් දාලා දෙන බුදුරු රහතුන් කියන්නේ සුපිරි සුනලෝ කියලා. යා යාලා ඒ රංගනේ. ඒක දැනගෙන රඟපාන්නේ. ප්‍රශ්නේ තියෙන්නේ නොදැන රඟපානේ. තමුන් නළුවෙක් කියලා තමුන් දන්නේ නැතුව හැමදාම රඟපාලා. මැරෙන්න යනකොට පව් පඩියරනුත් නැහැ. ප්‍රොෆිට් එකකුත් නැහැ. ජීවිත කාලෙම රඟපාලා. හරි ඒක. අනික කටියම නෙමෙයි කරන හැමදේම බොහොම හොඳට දන්නවා. හැබැයි රංගපාන එක දිගට කරන්නේ. අර ටීවී එකේ බලලා යාර මිනිහා නළුවෙක් කියලා අමතක කළා මිනිහා ප්‍රේමජාවනිකාව රඟපානවා. ඒක බලනකොට කතාව ඒකලා යනකොට අඬ අඬ යනවා වරි වෙනවා මෙයා මට ඕනි විදියට ඉන්නේ. දැක්කේ බලලා අඬන්න කියලා ටීවී එකේ කතාවට මෙහෙම ඉන්න ඕනි මෙහෙම ඉන්න ඕනි කියලා. කතාව කියලා තේරෙන්නේ නැතුව අපි ටීවීකත් එක්ක අපි එකතු වෙලා අයියෝ අරුට ගරුවා නම් හරියම නැහැ කියලා අපි 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 ඉකන්සට යනවා. ඒකම තමයි මේක වෙනසන්නේ අපිට ඔය කියන මේ ඩ්‍රාමා එක කන්ටිනියු කරන්න පුළුවන් ඇක්ෂන් ටික වැඩි කරා නම් ඒ සෆර් වෙන ටිකක් වැඩිපුර දාගත්තා නම් ඒ වගේ අර ටිකක් ඒකේ කැරී ටිකක් වැඩි කරගත්තා නම් සහ මොකද්ද කියන්නේ ඒකට ඒකේ වේරියේෂන්ස් වැඩි කරා නම් කියන්නේ දුකත් වෙනවා සතුටත් වෙනවා ඒ ඔය කෑලි ගොඩක් දාගත්තට පස්සේ නිකන් මරුම ෆිල්ම් එකක් තමයි. ඒක හොඳ චරිතාංග නළුවෙක් පුළුවන්. දෙර රඟපාන්න පුළුවන්. අනාරුවේ පොඩි පොඩි දෙයක් මේ අර ආවෝ ඉස්සලා කිව්වා අර හොඳ නරක කියලා දෙයක් නැහැ කියලා. ඒක උඩ නම මේක උඩ අර නීති පළවල තියෙන්නේ දැන් පන්පතිය අපි. නීති කියන්නේ නීතිනේ. නීති කියන්නේ නීති. දැන් විනය අපේ බුදුදහමේත් නීති තියෙනවා. විනය නීති. ඒවා බනවලා තියෙන්නේ මේ ලෝකෙ ඉන්නේ උන්ට. නිවන් දැකපු නැති උන්ට. තේරුණා? නිවන් දැකපු අයට රහතුන්ට නීති නැහැ. ශික්ෂා පද නැහැ. තේරුණාද? සියලු විනය ඉක්මවා තමයි මේ අභිවිනය තියෙන්නේ. තේරුණා? සියලු කියන්නේ සියල්ල ඉක්මවා ගියපු තැනට යන්න තමයි මම අර ගිහු ටොයිලට් වලේ අසුචි වගේ මේ ටික යූස් කරන්නේ. විනය හරි කවරක් හෝ වේවා මං කියන්නේ ඒක අත් ඇරෙනකන් යෑමක් තියෙන්නේ. එතනින් එහාට එයාටම කියා වෙන්නේ නැහැ. කියන්නේ දැන් ඉස්සර ගන්නකො මෙහෙම ඉන්නකොට මක්කාර වෙලා එක්ක මක්කාර වේදනාව මෙතනින් එනවා. කතා බහසෙම මෙහෙම ගහනවා මේ. මම කතා කර. යම් වෙලාවක දකින්නවා මధుර වික්මෙරි. ඒටි මම්ම තමයි මෙරි. ඒ වුණාට ඒක වෙනදා පින්පව් ගැන හිතනකොට මේක විපාක අනිප්පත්ත ගැන හිතනකොටම කලින් මාරේ විදියට වරි වෙන මේ වරි වීම හේතුවෙන් ආය සසරක් නැහැ. තේරුණාද කියන්නේ? අර ගහක අත්තක් ඇන්න කියලා ඒක බලන්න. ඒක ඒ වෙලාවට බාර ගන්න මොකද්ද? මැරිලා. එහෙම කියලා මම ඔයාලට කියන්නේ මధుරව මර මර යන්න කියලා. ඒකයි කියන්නේ මම. ඒක පටලව ගන්න එපා. ඒ හැම මොහොතක්ම ඒකට ඕකේ වෙන්න දැන් කරන්න දෙයක් නැහැ ඕකේ ගින්න බෑ කවුසිට දෙන්න පා ගන්න ඕ ඕ ඕ ඕ එංගල් සිල්පද ඔක්කොම රකින්න බෑ කියලා කිව්වහම මේ බුදුහාමුදුරුවෝ කියලා තියෙන එකක් රකින්න පුළුවන් ද කියලා විතරක ගන්න එහෙනම් කියලා කිව්වා ඇත්තටම ඉතින් ඔක්කොගෙම තියෙන එක විතරයි ඔයාගේ නම්බර් එක නේද උඹ
මොකද බාහිර සිවුරේවත් නිහි ඇඳුමවත් කරන ක්‍රියාවලියවත් නෙමෙයි ඉතින් ඔහොම ප්‍රශ්න සාධාරණයක් කිතුනක් දැන්නේ එහෙම එකක් තියෙන අර හොඳ නරක ඔයාලගේ ජීවිතේ තියෙන්න ඕනේ තේරුණා නැත්තම් ඔයාලා ඒ සමාජය තුළ පිරියන පිරිසක් වෙනවා එහෙම හොඳ නරක කියලා බුදුහාමුදුරුවෝ හොඳ නරක උගන්වපු දේශනා ගොඩක් තියෙනවා මංගල සූත්‍රයෙන් කියන මේවා හොඳ දේවල් කරන්න ඕනේ දේවල් හොඳ දේවල් ඒ ඔක්කොම කියලා අන්තිම ගාථාවෙන් තමයි කියන්නේ නිවන් දකින්න කියලා තේරුණා ඒක ඒක අදාළ කරගන්න ඕනේ ඒකට යන අය මේකේ ඉන්න අය ඊතුරු ගාථා ඔක්කොම අදාළ කරගෙන ඉන්නවා පරාභව සූත්‍රෙත් එහෙමයි මේ සෑම සූත්‍රයකම හැම ඕ ඕ මේ සූත්‍රෙත්තර ඒ කෑල්ලක් තියෙනවා ඒ වගේ ඒත් දානයක් වක් කරේ හොඳ තරම් විදියට තියෙනවා නම් අපි දැන් ප්‍රාණිමාසිකට ඇලිලා නැහැ ඒ කියන්නේ ඒක දැත්ත එතන ඉවර ඒ වගේ දැන් එතන ඒක ප්‍රශ්නයක් නැහැ ඒකට ඒක අදාළ වෙනවාද ඒකට අපි දුමු දැන් සමහරට තව මේ ස්වාමින්වහන්සේ සම්බෝධි දෙන්න පුළුවන් මේ මත්පැන් ගැනීමත් ඒකත් ඒ වගේමයි කියලා මේක ඇලිලා නැහැ මේ දැත්ත ඒවලට ඉවරයි සාධාරණීකරණය ඔව් ඉතින් ඒක ඒක මෙහෙමයි ඒක මම කියන්නේ එයාට බොණ්ඩ හිතෙනවා නම් බොණ්ඩ දෙන්න කියලා. දැන් අර කුකුල් මස් කන එක වගේම තමයි ඔය. හේතුව මම සුපිරියට ගංජා ගහපු ඩයල් එක. කැම්පස් ජීවිතේ ඉඳ ඔය කරන්න දෙන මගුල් ඔක්කොම කරපු එක. ඕක නොකර නම් තේරෙන්නේ නැහැ මොකද්ද මේ. ඒකයි මම කියන්නේ කරන මගුලක් මම සිවුර දාගෙන කරේ. ඒක හරි. නමුත් පැවිදි වෙනවා නම් මම කියන්නේ ඉස්සෙල්ලා ඔක්කොම කරන්න. කරලා බලන්න මේකෙ මොකක් හරි එකක් තියෙනවද කියලා. හොඳට බලන්න මේකේ ආදීනාවක් විතරමනේ තියෙන්නේ. ඒක ඇති දෙයක් නෑනේ. ඒක තමුන්ටම තේරෙනවා. ඒක බල බල කරන්න නෙමෙයි කියන්නේ. හිතෙන දේ කරන්න. හිතෙනවා නම් ගුඩ අහසින් ඉඳලා පයින්න මං කියන්නේ try එකක් දාන්න හෙලිකොප්ටර් එකේ කොහම හරි ගුවන් යානෙක යන්න chance එකක් ඉල්ලගෙන. පැරෂුට් එකක් උත් ඉල්ලන්නේ කියලා ඔන්නේ පයින්න පැනලා බලන්න කොහොමද මේකේ ගතියක් තියෙන්නේ. නේද? ඒ වගේ මම කියන්නේ. කැම මේ ලෝකේ මොනවද හිතෙන කරලා බලන්න. කියන්නේ හිත සැරින් සැරේ බල කරන එකක් තියෙනවා මේ කරන්නේ. ඔයගේ ඩ්‍රින්ක්ස් නේ ප්‍රශ්නේ තියෙන්නේ. පොන්න මං කියන්නේ. ආ දැන් ඔය එයාලට මං දේශනයක් දාලා ඇදී කාලා බොනේ උන්ට බෝතලයක් පොවන වේදනාවද්ද මොකක්ද කියලා වහන්න. ඒ අය ආපේ පොඩි බොන්නේ නැහැ කියලා. පොඩි ගානක් 50යි දාන්නේ කියලා. ඔක්කොම මොඩල් නේද සමිනස්. නෑම බෝතලයක් ගන්නවා කියන්නේ. බොනවා නම් හරියට බොන්න ඕනේ. කනවා නම් හරියට කන්න ඕනේ. ඒකල්ලා ඒ ඒකේ රියැලිටි එක දකින්න ඕනේ. මං කියන්නේ කොච්චර බිව්වත් මේකේ යථාර්ථය දකින්න නැත්නම් වැඩන්නේ. එහෙමනම් යථාර්ථය එකපාරක් බිව්වම තේරෙන්නේ නැත්නම් තේරෙනකම් බීපන් කියලා. හේතුව තමයි අපි කොච්චර එහෙම මිනිස්සෙක් නවත්තන්න ගියා. ඌ හොරෙන් හරි බොන එක බොන. ඒක එකක් කියන්නේ මම බලෙන් සිල් රටගෙන ඉන්නවා බලෙන් දැන් අර ආයකට උදාහරණයක් කියලා තියෙනස්ස නෝකන් සීනි බෝතලේ උදාහරණ පොඩි එකෙක් සීනි කන්න පෙරේතයි හැබැයි අම්මා සීනි මිල වැඩි නිසා සීනි බෝතලේට කිට්ටු වෙන්නවත් දෙන්නේ එක දවසක් සීනි කනවා දකින්නකොටම ටක් ගාලා වහලා දුවන උතර කතා කරා ඊට පස්සේ දන්නේ නැති ගාව කියන කළා අම්මම කියන උදේ සීනි කම් සීනි ටිකක් කම් දැන් හා කම් කියලා කන වාඩි වෙන කිරෙල හැන්දක් කවවන කන ආසයි ෂොප් ඊට ඇසේ දෙවනි හැන්දක් කවවන අරතරන් ආසාව නැහැ හැබැයි කන තුන්වෙනි එකත් කවවන ඊට ඇසේ දැන් නම් ඇති වගේ ඒත් සද්ද නැතුව කන හතරවෙනි එකක් කවවන දැන් නම් ඇඹරෙනවා ඇති අම්මේ කියලා පස්සේ මොකද කියන්නේ නෑ 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 කපන් කප් බෝතලේම ওই විදිහට කවවන හරි ඌ මැරෙන්නේ නැහැ හරි කවුවන කැව්වට පස්සේ ආයේ මේකට කවදා හරි කොහේ හරි පුතේ සීනි ටිකක් කමු හොරෙන් කොහොමත් කන්නේ පුතේ සීනි ටිකක් කමුයි කියපු ගමන් මූ දුවනවා අල්ලු කේරන ඒ වගේ තමයි ඩ්‍රින්ක්ස් වල හරිද මං කියන්නේ අදත් බොන්න සුපිරියටම හරහ වැටෙන්නම් බොන්න හිටත් බොන්න
අනිද්දත් බොන්න නැගිටින්න බැරි වෙන්න බොන්න මාසයක් බොන්න යයි නැගම මාසයක් බොන්න මාසයක් බොන්න දවස් 6 7 යනකොට තමුන්ටම තේරෙනවා මම මොකෙද තේරෙනවා ඕ කියන්නේ අය පෙව්වත් බොන්න ඒක හරි තමයි මේගොල්ලන් නැන්ද ගෙදර වැඩට හිටිය පොඩි පොල්ලේ කේස් කොල්ලා මේ හොරෙන් මාළු කෑල්ලක් ඇවිල්ලා තමයි මේ ළමගේ පුරුද්දක් තියෙනවා හොරෙන් ගිහිලා මාළු හට්ටිය එහෙම කැලල කර දවසක් මම බල්ලෙකුට නැන්දාගේ අතට ආවුණා ඒ වගේම කතාවක් තමයි සොන්නස නැන්ද මේක දැක්කා දැකලා නැන්ද මොකද කරේ මාළු කිලෝ 3ක් විතර ගෙනා ඒ જાති ගෙනල්ල ඉවරලා හදලා ඉවරලා කාණ්ඩ කිව උදේ ඊට වැ වෙනකම් කාණ්ඩ කිව ඔය ඊට පස්සේ මාළු කන්න බැරි වෙච්චේ ඉතින් ඉතින් ඒක අද වෙනකොට ජීවිතේ මාළු කන්නේ නැහැ වගේ හරි නේද ඔය උදාහරණ කිය දැන් පිළිගන්න मम के मेहम मम बोल प्रश्न उतर वेरदी पेन गेतु तमाम हेदी लाने